Oklahoma da, Columba distrikke lähasti da. Mahidane ape rate dævantama shramadaneyata lähasti da. Anka 19 dustara kavi vijayawardhana mevara gampahin wedima manapen parlimenthuwata. Ehemanam 14 wenida udeenma yanna eda 21 wenida september maase 21 wenida ඔබ මේ රටට ඓතිහාසික තීන්දුවක් දුන්න වගේම මේ මාසේ තව දින කීපයකින් රටට නැවත වතාවක් ඒ ඓතිහාසික තීන්දුවක් දෙන්න මේ රටේ උත්තරීතර පාර්ලිමේන්තුව ඇත්තටම උත්තරීතර කරන්න ඔබව නියෝජනය කරන ඔබ වෙනුවෙන් වැඩ කරන ඒ පාර්ලිමේන්තුව හදන්න ඔබට ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්න කියන එක තමයි ඉල්ලා සිටින්නේ මේ පහුගිය දින කීපය තුල මම කොළඹ දිස්ත්‍රික්කයේ සෑම ආසනයකට ගිහිල්ලා අපේ සහෝදර සහෝදරියන් එක්ක ලැබුණු හැම අවස්ථාවකම ඔබත් ඔබව ආමන්ත්‍රණය කරන්න ඔබත් සමග සංවාදයේ යෙදෙන්න හැකියාව ලැබුණා ඒ හැම අවස්ථාවක් තුලම අපි දැක්කේ ඔබ අප මත තබන විශ්වාසය ජාතික ජන බල වේගයේ ආණ්ඩුවක් ගැන තියෙන බලාපොරොත්තුව සහ ඔබ අපට දක්වපු ආදරය සජිත් ප්‍රේමදාස කොළඹ දිස්ත්‍රික්කයෙන් අංක 15 ඒක දැනෙනකොට ඒක අපිට පේනකොට ඔබේ ඇස්වලින් ඔබේ මුහුණු වලින් ඒක පේනකොට සහෝදර සහෝදරියනි අපිට දැනෙනවා වේදිකාවේ ඉන්න අපිට දැනෙනවා මේක අපිට අත්හැරිය නොහැකි වගකීමක් අනිවාර්යයෙන්ම ඔබ අප මත තබපු ඒ බලාපොරොත්තු යථාර්ථයක් බවට පත් නොකර අපි මේ වැඩේ අතාරින්නේ ඒක ගැන කිසිම සැකයක් තියාගන්න එපා ඒ ඔබ අපට දෙන ශක්තිය ඔබ අපට දෙන හයිය තුලින් තමයි අපිට විශ්වාසය වැඩි වෙන්නේ දිනපතා වැඩි වෙන්නේ මේ රට අපිට හදන්න පුළුවන් කියලා පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ඒක අපි දකින්නේ ඉතාමත්ම පුළුල් විදියට පොහොසත් කියන එක අපි දකින්නේ ලස්සන කියන එක අපි දකින්නේ පුළුල් විදියට ඒක ඔව් අපි කාලා බීලා හොඳට අපේ ආර්ථිකය ශක්තිමත් වෙන්න ඕනේ හැබැයි ඒ වගේම තමයි අපි තුල තියෙන මේ මානුෂ්‍යත්වය අපි තුල තියෙන මේ මානුෂික හැඟීම් අපි අතර තියෙන බැඳීම් එකිනෙකා පිළිගැනීම එකිනෙකාව බාර ගැනීම එකිනෙකාව සුරක්ෂිත කිරීමට අපි තුල තියෙන හැකියාවත් අපි අවදි කරන්න ඕනේ මෙච්චර කාලයක් තිස්සේ මේ දූෂිත දේශපාලන ක්‍රමයේ ඒ දූෂිත බව තිබ්බේ ආර්ථිකය විතරක් නෙවෙයි ඒගොල්ල හොරකම් කරේ අපේ මුදල් විතරක් නෙවෙයි ඒගොල්ල හොරකම් කරේ අපේ මනුස්සත්වය අපි තුල තියෙන බැඳීම් 13ට ලක්ෂයයි නලින් බණ්ඩාර අංක 13 කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පළමු තැනට සමවි ජන බලවේගය අපි තුල තියෙන ඒ යහපත් දේවල් තමයි ඔයගොල්ල හොරකම් කරේ ඒගොල්ල විනාශ කරේ එතකොට ඒ නිසා අපිට තියෙනවා වගකීම ඔබ අප සියලු දෙනා තුල තියෙන හොඳ ඒ යහපත් දේවල් ඒ ශිෂ්ට සම්පන්න දේවල් නැවත ශක්තිමත් කළා මේ මුළු සමාජය තුළම මේ මුළු සමාජයේ හෘද සාක්ෂිය අවදි කිරීමට අපිට වගකීමක් තියෙනවා ඉතින් ඒ නිසා තමයි අපි හිතන්නේ මේක සාමූහික ගමනක් කියලා මේක ජනාධිපති සහෝදරයාට තනියෙන්වත් පාර්ලිමේන්තුවට තනියෙන්වත් පක්ෂයකට තනියෙන්වත් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි මේක අපි සියලු දෙනා එකතු වෙලා ඒ සාමූහිකත්වය තුලින් අපි සියලු දෙනාගේම එකම අභිලාෂයක් එකම දැක්මක් වෙනුවෙන් අපි මේ එකතු කරගෙන ඔබ සියලු දෙනා එකතු කරගෙන යන ගමනක් ඒක තමයි මේකේ විශිෂ්ටත්වය ඒක තමයි මේකේ වෙනස එතකොට අපිට ඇහෙනවා වෙන වේදිකාවල නොඑක් කතා කියනවා වෛරී කතා කියනවා බොරු ගොතනවා මම ළඟදී දැක්කා කියනවා කවුරු හරි 14 වෙනිදායින් පස්සේ ජාතික ජන බල වේගය පරාජය කරන සටන ආරම්භ කරනවා කියලා. හා බලමු. නේ?
එතකොට ඒ කියන්නේ මේ රටේ ජනතාව තෝරා පත් කරගන්න ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා පත් කරන ආණ්ඩුව සර්වජන බලයේ කොළඹ දිස්ත්‍රික් නායක ව්‍යවසායක වරලත් ගණකාධිකාරී උපාලි ජයසේකර අංක 8න් වැඩිම මනාපයෙන් පාර්ලිමේන්තුවට පරාජය කරන්න තමයි මේ උත්සාහ කරන්නේ ඉස්සෙල්ලා ඒ කියන්නේ ඒකේ ඒ ප්‍රකාශයෙන්ම තේරෙනවා ඒගොල්ලෝ බිලි අරගෙන තියෙනවා ඒගොල්ලෝ පරාජය වෙනවා කියලා 14 වෙනිදා ඒක එකක් පරාජය වෙන එක බාර ගන්න බැරුව ජනතා අදහසට ජනතා ප්‍රකාශයට ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍ර විරෝධී විදියට ජනතා තේරීමට ගරු කරන්න බැරි පිරිසක් තමයි අපිට විරුද්ධව මේ 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 නැතිවරණයේදී ඉදිරිපත් වෙන්නේ ඉතින් ඒවා ඒ වගේ අය බොරු කියන ජාතිවාදය අවසන ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන්න බැරි ජනතාවගේ තේරීමට ගරු කරන්න බැරි අය ඒ අය තමයි අපි මේ වතාවේ පාර්ලිමේන්තුවට නැවත එන එක වළක්වන්න ඕනේ මට විශ්වාසයි මේ රටේ සියලුම දෙනා එවැනි දේශපාලනයක් නියෝජනය කරන ඒ සියලුම දෙනා මේ වතාවේ පාර්ලිමේන්තුවෙන් ඉවත් කරන බව මට විශ්වාසයි අපිට අවශ්‍යයි අන්න ඒ දේශපාලන සංස්කෘතිය අවසන් කරන්න මිනිස්සු බෙදන මිනිස්සු තුල තියෙන කුහකකම අවසන් හදන ඒ නරක දේවල් අවසන් හදන අන්න ඒ දේශපාලන සංස්කෘතිය අපි අවසන් කරන්න ඕනේ ඒ වෙනුවට ප්‍රගතිශීලී හෘද සාක්ෂියට ඉඩ දෙන මනුෂ්‍යත්වයට ඉඩ දෙන ශිෂ්ට සම්පන්න භාවයට ඉඩ දෙන ආදරයට ඉඩ දෙන සහකම්පණයට ඉඩ දෙන එකමුතුකමට සාමූහිකත්වයට ඉඩ දෙන එවැනි දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් තමයි අපි සියලු දෙනා එකතු වෙලා තියෙන්නේ ඒක තමයි අපි මේ ඒක වෙනුවෙන් තමයි අපි සටන් කරන්නේ ඒක වෙනුවෙන් තමයි අපි සියලු දෙනා අරගල කරන්නේ ඉතින් ඒ නිසා 14 වෙනිදා කියන්නේ පිරිසිදු පාර්ලිමේන්තුවට සුදුසු මිනිසෙක් හැමතිම්ම සුදුසු නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු අංක 5න් වැඩිම මනාපයෙන් පුත්තලම් දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට සමගි ජනවල වේගය නොවැම්බර් මාසේ 14 වෙනිදා කියන්නේ සැප්තැම්බර් මාසේ 21 වෙනිදා වගේම මේ රටේ ඉතිහාසය වෙනස් කරන අලුත් ඉතිහාසයක් ලියන දිනයක් බවට පත් වෙනවා ගැන නියම ඒක ගැන කිසිම සැකයක් නැහැ ඒක නියතයි අපේ රටට සිහින අවශ්‍යයි අපේ රටට බලාපොරොත්තු අවශ්‍යයි අපි සියලු දෙනා තුළම සිහින තියෙනවා මතක තියාගන්න 14 කියන්නේ සැප්තැම්බර් 21 කියන්නේ නොවැම්බර් මාසේ 21 14 කියන්නේ ඒ සිහිනවලට ජීවයක් දෙන සිහින සැබෑ කරන දිනය ඒ යුගය තමයි අපි ආරම්භ කරන්නේ ඒ පුනරුද යුගය වෙනුවෙන් ඔබ සියලු දෙනාට එකතු වෙලා ඔබ සියලු දෙනා බාර අරගෙන ඒකේ කොටස් කරුවන් වෙන්න කියන ඉල්ලීම කරමින් මම නතර වෙනවා ඔබ සියලු දෙනාටම ජය වේවා මාලිමාවට ජය වේවා කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන මේ අපේක්ෂක කණ්ඩායමට ඒ දක්ෂ අපේක්ෂක කණ්ඩායමට ජයම ජය වේවා ඔබ සියලු දෙනාටම බෙහෙවින්ම ස්තුතියි